පොලිස් පතිතුමාට පැමිණිලි කරනවා මේ ගැන පරීක්ෂණයක් කරන්න මේ බෑග් එකමයි අරන් ආවේ අදත් මේ බෑග් එක අරන් ආවා ඒ වගේම මම ගෙනාවේ මෙන්න පුංචි සෙල්ලම් ටෝච් එකක් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් පොලිස් ප්‍රතිවරයාට පැමිණිලි කිරීමට කතානායකවරයා සූදානම් වනවා ඒ ඊයේ පාර්ලිමේන්තුවට රැගෙන පැමිණි බෑගය සම්බන්ධයෙන් හදිසි පක්ෂනායක රැස්වීමක් හරේ කැඳවලා වාර්තාවේ තත්ත්වය සාකච්ඡා කරලා කටයුතු කිරීම අතිශය හදිසි කටයුත්තක් ලෙස සැලකීම වැදගත් වෙනවා මෙවයිති ගැත්ත වශයෙන් අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය කොටසක් මීට වඩා බරපතල දේවල් මේ පාර්ලිමේන්තුව ඇතුළේ වෙලා තියෙනවා ඊයේ ටෝච් කනල්ලා පාර්ලිමේන්තුවේ සිද්ධවිච්ච හානිය කාට හෝ ජීවිතයකට දේපලකට හෝ හානි සිද්ධ मनुष नायकुमा අපිට ඒක ගැටලුවක් නෙමෙයි. හැබැයි මේ පාර්ලිමේන්තුවේ අපි දන්නවා ඉතිහාසයේ ගරු කතානායකතුමනි බෝම්බ ගහලා තියෙනවා මේක. මිරිස් කුඩු ඔය වෙලා තියෙනවා අපි නෑ කියන්නේ නෑ. හැබැයි මේ වගේ පාසලයක් බලහත්කාරයෙන් ගෙනිනවා කියන්නේ ඒ ගෙනියනකොට මේ පොලිසිය නිලධාරි මහත්තයා අපි මොනවද කරන්නේ? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අපි ගෙනියන්න එපා කියලා ඒක කොහොම තියනවලු CCTV කැමරා එකේ පොලිසිය නිලධාරින් කියනවා ඉල්ලීමක් කරනවා. ඒගොල්ලන් ඉන්ටර්ඩික් කරන්න නැතුව මේකන හොයන්න කියලා. ඒ ඉස්රායිල්ට ඔක්කොම වැඩ තහනම් කරන්න හදනවා. ඇත්ත වශයෙන්ම පොලිස් ප්‍රතිතුමාට පැමිණිලි කරනවා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා. ඒක මේ තමන් විරෝධතාවයේ ප්‍රකාශක වට කිසිම අවුලක් නැහැ. ඒක නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඊට වඩා රජයේ නිලධාරීන්ට බාධා කිරීම, පක්ෂනායකයෝ වශයෙන් ගත්තු තීරණ ඒ උදවියට අපි දැනුම් දීලා තියෙනවා. ඒ දැනුම් දීපු තීරණ ක්‍රියාත්මක කිරීම අයගොල්ලන් කරන්නේ. ඒ උදේ අපහසුතාවයට පත් වෙන ඉදිරිය අපි කටයුතු කරනවා නම් එතන බරපතල වැරද්දක් තියෙනවා. හරින් පොන්දු එමුතුම පෞගේ කාලේ කරපු සිදුවීම් එක්ක කිසි දෙයකට අතනගුර ගන්න බැරි වෙලාද? ඒ හරහා මේ අතනගුර ගන්න යනවා ගරුකතා නැගනේ කාලවෙන්තු වරප්‍රසාද වාර ගන්න පයි කියන ඉල්ලීම ඔබට කරනවා. නේද අපි අතනගුර ගන්න කියලා කවුරුත් කියලා නැහැ. ඒක රාජකාරියට බාධා කරලා තියෙනවා නේ නීතිය ක්‍රියාත්මකයෙන්. වන් කිසිම පාසලයක් ගෙනාවේ නැහැ. මේ බෑග් එකමයි අරන් ආවේ. අදත් මේ බෑග් එක අරන් ආවා. ඒ වගේම මම ගෙනාවේ මෙන්න පුංචි සෙල්ලම් ටෝච් එකක්. ඒක ගෙනාවේ සමාජයට පෙන්වන්න මම අදත් ගෙනා මේක ඇන්ත්‍රැක්ස් මුකුත් නැහැ. මේක අරින්න පුළුවන් රුපියල් 100යි මේ 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 ටෝච් එක. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා පරීක්ෂණය කරන්න. නිලධාරීන්ට මම බාධා කරේ නැහැ. මේ බෑග් එක ස්කෑනර් යන්ත්‍රයේ තුලින් තමයි මම ගත්තේ. ඒක ස්කෑනර් යන්ත්‍රයේ ඇතුලේ තිබුණ නිසා බොරු මේකක් කරන්නට එපා කියන ඉල්ලීම කරනවා. සභාපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. කතානායකතුමාට දැනුවත් කරන්න. මේ පරීක්ෂණය සම්බන්ධයෙන් මම සූදානම්. නමුත් මම ලබන සඳුදා රන්ජන් රාමනායක වෙනුවෙන් යම් කිසි කාර්යභාරයකට යොමු වෙන්න සිටිනවා. ඒ සම්බන්ධයෙන් බාධා නොකරන ලෙසත් මේ පාර්ලිමේන්තුවේ මගේ වරප්‍රසාදය ආරක්ෂා කළ දෙන ලෙසත් මේ අවස්ථාව දිල්ලනවා.